නමුෝතස්ස භගොතුරතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුරතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුරතු සම්මා සම්බුද්දස්ස අද්්‍යාවන්ත ඉවතුනි නිමුක්තියරණ හුද කලා භහවන අමර්්‍යස්ථානයේ අවත්තාගනාපු පොහොයදින දහම් වැඩසටහන් මාලාව අ දවසේ තාක්ෂණික වශයෙන් ඇති වූ දෝෂයන් නිසාාවෙන් ඒ ධර්ම දේශනාව නියමිත වේලාවට වඩා මීතු ගානක් පසු කරඩ පහු කරන්න සිදුවනාා අපි මේ වැඩසරන් මාලාව තුළම පැහැදිලි කරගනාවේ තමන් පුහුණු කරන සතිපට්ටාන භාවනාවකට අවශ්‍ය ත්‍රිපිටකේ තියෙන විවිධ සූත්‍ර දේශනාවන් ඒ අනුව ගිය පෝය දවසේත් ඊට පෙරපෝය නමයක් දක්වා අපි පැහැදිලි කරේ කායගතා සති සූත්‍රයයි කායගතා සති සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ සතිපටාන භාවනාවක් වඩන ශ්‍රාවකයෙක් ඒ සතිපටාන භාවනා තුළ ඇතිවන වැර්ධනය වන විපස්සන සමාධිය සම්ද ධර්මකාරණා හා ඒවගේ ඒ භාවනා ක්‍රම පිළිවඳ නැවත නැවත මතක් කිරීමක් මස උත්්‍රේගු අන්තර්ගත වෙන්නේ. අපි පහුගිය පෝය දවසේ පැහැදිලි කර ලඳන්න වැදගත් කාරණයක්. මේ සතිපට්ටාන භාවනාවක් තුළින් කායික අරමුණ තුළ පංච නීවරණ යටපත් වනාම දැනෙන ආකාරය. ඒක හඳුනාගන්න පුළුවන් වැන්නඩ ශ්‍රාවකයකුට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ කාරණ එකනිකට වෙනස් කාරණා හතරකින් කියලා බුදු හාදුරුව මේ සූත්‍රය තුළ දේශනා කරනවා. එකයන්නේ ලෝකයා මීට පෙර ඒ භාවනාව ගැන දන්නවා නමු දැනගත්ත භාවනා සමත භාවනාවයි. සමත භාවනාවකින් පංචනීවරණ යටපත් වනාම එතැදි මුළු උපපත්ති ඉන්ද්‍රිය පද්ධතියම චක්කු සෝත ගාන ජිවහා කාය කියන මේ පංච ඉන්ද්‍රීගත්තොත් මේ පංචඉන්ද්‍රීෙන් අරමුණු නැති තැනක තමයි සමත සමාධය තියෙන්. එ සමුනමාදිය ය මනුසේක්න උපත්ව ඉන්ද්‍රිය හයෙන් පහක් තවකාලිකව අක්‍රිය වෙලා මනෝ ඉන්ද්‍රිය තුළ නීවරණ යටපත් වනාම. මේ මනෝ ඉන්ද්‍රිය තුළින් නීවරණ යටපත් වනාම එතන දැනෙන්න මානසික සවරූපයට උදාහරණ පහක් බුදුහාමුදුරු දශනා කරලා තියනවා වෙන සූත්‍රෝල කායගතා සත්‍රී නෑමික ඒ තමයි අපි මීට පෙරත් පැහැදිි කරල දීල තියෙන දීවල්මි දැන් කාමච්චන්ද ව්‍යාපාද තියනමිද්ද උද්දච්චකුක්කුච්ච විචිකිච්චා කියන පංචනීවරණ සමත භාවනාවකින් යටපත්උනාම. ඒ පුද්ගලයට දැනෙන සූය ඇත්නම් දුක නැති ස්රූපයක් දැනන්නේ එතැන දුකක් අන්තර්ගතනෑ දුක කිවම වර්තමාන අකුසලයක් කරන අවස්ථාවකත් දුක තියෙනවා අතීත අකුසලයක විපාකයට මුහුණ දෙන අවස්ථාවේ සංසාරදුක විද්‍යමාන වෙනවා. මේ සමත භාවනාවෙන් ෝ ඕනම් භාවනාවකින් නීවරණ යට පත් වනාම තියෙන වෙන සතමයි. වර්තමාන අකුසලයෙකුත් නෑ. අතීත අකුසලේ විපාකය ඒ කාලසීමා තුළ පල දෙන්නෙත් නෑ. එක නිසාෙන් සමත භාවනාවෙන් පංච නීවර්ණය යටපත් වුනාම ඒ බුදුහාදුරු උපමා හතර පහක් දෙනවා එක එක නීවර්ණයට එක ගන්න එකැන් කාමච්චන්දය කියන නීවර්ණය යටපත් වනාම හඳුන ගණ්ඩ තියෙන ලක්ෂණයක් විදිහට බුදුහාදුරු පෙන්නන්නේ නයිෙන් නිදහස්සුනාවගේ නයකාරයෙක් එක න අය කාරයෙක් වෙලා ඉන්නකොට ඒ පුද්ගල යාට තියන අසහන කාරීස් රූපයක් තින මේ ණය ගෙවී යුතු කවදාහරි කියලා එක නැවත නැ නය ගෙවෙනකම් එයාට වද දෙන්න මානසික ගැටල් බ්බවට හැරෙනවා. දැන් කාමච්චන්දයක්ත් ඔන්නේ නයකට උපමා කරලා තියෙනවා නය ගෙවුණට පස්චතකොට එයාට සුවයක් දැනෙනවා එන්නේ සුවයේ හා සංසන්ධනය කරන්න කියනවා දුහාමුදුරුවෝ පංචනීවර්ණෝලින් කාමච්චන්දය යට පත් වනා. එ වගේම ව්‍යාපාදයේ බුදදුහාමුදුරෝම කරනවා රෝගයකට එතකට රෝගී තත්වයකින් පෙළන මනුස්සයෙක් ඒ රෝගී තත්වයේ අහක් කලා නීරෝගී වනාම දැන්න සුය වගේ එකක්ලු ව්‍යාපාද කියන නීවරණය යට පත් වනාම ලැබින්. මේම සංසන්ධනාත්මකෝව තමට ඇකියාවත් තිෙන්න්න ඕනේ තමම් මේමට මුහුණ දීලා තියෙන්න අවස්ථා මුහුණ දෙ නැති අවස්ථා කවුරුවරනෑ මනුස්සලෝකයේ ඒවා තමන්ගේ හැකි අවතියෙන් ඕනේ ම මේ වගේ මාහනසික අසාහනයකට පත් වනායිකාලෙදී මේ වහක් වුණ අට පස්සේ මේ වගේ සුවකට පත් වනා එකත් තම තමන්ට විග්‍රහ කරගන්න පුළුවන්නම් මේ නීවරණයට පත්වීම ගැනත් විග්‍රහ කරණ්ඩු පමත්තා මේ දී ති තිනමිදිය න නනිවරණය පැහැදිලි කරන්නේ ඇතටම හිරගේකට වැටික්්චිමිනිය හිරේට වැටික්මිණය හිරෙන් නිදහස් වනාම තියෙන සුවේ වගේ දීනමිද්දය යට පත් වනාම්. ඒකම උද්දච්චපුක්කුච්චය ගන නීවරණය සමාන කරලා ති යෙන්නේ වහල් භාවයකට. එක හිදා දැ වහල් සවරූපයෙන් අහක් වෙච්චි දවසකට දැන්න සුවේ වගේලු උද්ට පුක්කුච්චය නිීවරණය මනස තුළ ක්‍රියාත්මකනවන අවස්ථාව. ඉති ඊළඟට විච්චි ිච්චාවට උපමා කරලා තියෙනවා කාන්තාරයක අතරමන් වීම මේ උපමා පහා පංච නීවරන් සඳහා සමත භාවනාව සමත භාවනාගෙන පැහැදිිරන තැන්වල බුදුහඳරු දේශනා කරපුවා. මේ පින්වතුන්වටන්නේ සතිපට්ටාන භාවනාව සක්ම භාවනාවත් එතකොට ඉඩියාවත පත් බේතියෙන්න්න භාවනාවක් එක සතිපට්ටානේ අත්තවෙන්නේ එහමනා විපස්සනා භාවනාවට මේ විපස්සනා භාවනාවක් වඩනකොට පංච නීවරණ යටපත්වෙන්නේ කායික අරමුණින් කායික අරමුණෙන් නීවරණ යටපත් වෙනකොට අර මනෝමී අරමුණෙන් නීවරණ යටපත්වෙන පුහුණු වගේ නෙමේ සාමන්්‍ය තවරූපය ආයකාරමුණේ නීවරණ යට පත්තෙච්ච මානසික තත්ත්ය උදා වනාට උපත්ත ඉන්ද්‍රියවන චක්කු සෝත ගාන ජිහවා මන කියන මන ඉන්ද්‍රී කියනේ මේ අවස්ථාව වැඩ කරනු. වැඩකරනුවා වගේම අනික්දේ තමයි ඒ ඉන්ද්‍රියන් වොලින් හැට රූප පැෙනීම තුළ නීවරණ තියෙන්ට පුළුවන්. එවගේම කනට සද්ද ඇහෙන එක තුළ නීවරණ තියෙන්ට පුළුවවා. මනසට මතක්්‍යනයක තුළ නීවර්ණතියෙන්ඩ පුළුවන් එනම් නීවර්ණ නැටපත්වෙෙන්නේ කයිෙන්ගෙන අරමුණ තුළ. ඒක නිසාවෙන් මේ විපස්සනා සමාදිය සැණකෝ ඇතිවෙන කායිකාරමුණේ විතරක් ඇතිවෙන අනිකුත් උපත් න්ද්‍රියන්ගොල මුණින් හට නොගන්න සමාදිය. මේ සමාධියන ලෝකයා දන්නේ සමාධියක් නෙවෙයි මේ සමා විපස්සනා සමාදිය. දහාම දරෝ ුද්ධත්වය අවබෝධ කරගත්ය සමාධිය. මිට පෙර කිසිමය කෙනෙක් මේ විපස්සනා සමාධිය කායිකාරමුණෙන් නිීවර්ණ යට පත්කිරීමක් කියන එක හිතල තිබුණෙත් නෑ කරන්න පුළුවන් කියල දන්නේෙත් න කරපුව මනොහර ප්‍රතිලාබ ලැවෙනවද කියලා දන්නෙත් නෑ. එහෙමනම්කායගතා සතිතූත්‍රයයේ බුදුහාන්දුරු දේශනා කරඩ මූලික වෙන්නේත් දැ නිස්සර බුදුහාදුරඟ ජීවවාන කාලේ ඒ හිටපුගාක් හාමුදුරුව වෙන්ඩ පුළුවන් වෙනවෙන ගුරුපොලෝල වෙනවෙන ආගමික නායකය හරහා මේ සමත භාවනාව ප්‍රගුණ කරවතියනවා. සමත භාවනාව දියුණු කරගනත් තියෙනවා. එතකොට ඉගොල්න්ට අවබෝධයක් වී නම්මේ සමත සමාදිය ගැන. නමුත් දැම් බුදුහාමුදුරුවෝ සමත සමාදිය නොවටින දෙයක් කියලා කියන්නේ. මොකද පංචනීවරණන් සමත භාවන යට පත් වුණත් එතන උත්තරීතර මනුස්‍ය ධර්ම තියෙනවාගේල දහදුු දේශනා කරනවා. ඒකම තැන් සමත භාවනාවෙන් නීවරණයට පත් එක්් කියේකක් ඒගේ පුහොම අල්ලබන එක සමාධි ශික්ෂාව සමාධී පුහුණු කිරීමෙල්ල වෙන පලයක් විදිටත් ද දහන්දුු දෙේශනා කරන. ඒ අනුව දැන් ඊතිවස්ය ප්‍රඥා ශික්ෂාවට යන්ඩ නම්, අ සමත භාවනාවෙන් නීවරණයට පත් කිරීම ගැලපෙන්න්නේ. දැ බදහන්දුර පෙන්නන ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ කායික අරමුණෙන් නීවරණයට පත් කිරීම තුළ. එතකොට එෙමනම් කායක අරමුණෙන් නීවරණ යට පත් කරණයක වටිනාකම අවබෝධත් කරගත්ය බුද්ධත්ති. එකග නිසාෙන් බුදහාන්දුරුවෝ මේ සඳහා දීපෝ පුහමුව තමයි සතරහති පට්ඨානය වැඩීම කියලා ධර්මය හැමන තැනම සඳහන්වෙන්න. තැමේ පින්ව තුනුම් මතක තියාගන්නවන අපිත් මේ වඩනකමට හනත් සතරහති පපට්ටානයට අයිති. එමනම් අපිටත් සිදුවෙන්නේ මේ පුහුණුව සාර්ථකවෙඩ සාර්ථක වෙන්ඩ තමන්ගේ කායික අරමුණුවල පංචනීවරණ යටපත්වීම. එමනම් කායික අරමුණක පංචනීවරණ යටපත් වුනාම අර සමත භාවනාවෙන් නිීවරණයටපත් එක්චි තැන යන මූලික ලක්ෂණයකායිකාරමුණේ තියෙන් මගත්ද මූලික ලක්ෂණය ැන් සමත භාවනාවෙන්මනෝ ඉන්ද්‍රියහාරහා පංජ නීවරණ යටපත් වනොත් එතන තියෙන මූලික ගුණය තමයි විවචකේව කාමේ අනි එක තමයි විවත්්කේවකුසලේ. එක කාමය නැති අකුසලය නැ වරූපයක පත්ෙක්. මේ අකුසලේ නැතිසවරූපයයටට පත්තුුනාම එතන සාමාන්‍යෙන් අපි ජීවත්වෙන කොට නම් වෙන්නේ අකුසලේ නැත්නම් කුසලේ නො. එතකොට කාමලෝකයේ ජීවත්වෙනොට කාමාාවචර මනුසෑන්ටවෙන්න පුුව නිකුත් සත්්‍යයන්ටෙන්ඩ පුළුවන් අකුසලේ නැති තැන තියන්න පුළුවන් වෙන්නේ කාමාවච්චර කුසලය. එහම අපි දැ ජීවත්වෙනකොට අපි දෛනිකෝ එක දවසක් තුළ ජීවත්වෙනකොට අපිට කාරණ හතරක බලපෑම්තියෙන්ට පුළුවන්. එකක් තමයි අකුසලේ තියෙන්ට පුළුවන් එමනත්නම් අකුසලේ නැතිට කර්මාණ උතු රූපයන්ති එට පුුවන් කුසලේ. එවගේම කර්මස රූපයෙන් අහත්වෙලත් අපිට යමක්ති යෙන්ඩ පුළුවන් අතීත කර්මෝල විපාක විදියට.ඒ අතීතකර්මෝල විපාක විදියට එන අකුසලේ විපාකය දුකක් විදියටටත්තිී නො කුසලේ විපාකය සතුරක් විදිහරත්ති. එනම් මනුසේවන අපිට මේ කාරණා හතරට ගොදුරු නොවෙන තැනත් තියද ඒ ගොදුරු නොන තැන සකල්පනාව නැති තන. මින්දගිය තැනක් සිහිනැති වෙච්චි තැනක මේ හතරෙන් එකට අපි අඇත් වෙන්නේ. නැවත බලමී හතර මොනෝද කියලා එක්කෝ කා අකුස ලේතිෙන් ෝඕන. එහම නැත්නම් කාමාවචර කුස ලේතිෙන් ෝනේ. එහෙම නැත්න අතීත අපුසල්ලල විහාාහගේ අපි මුහුණ දෙන්්ඩෝනෙ එක දුකා එවගේම එ ඒ එකත් නත් නම් අතීත කුසලිය විපාකයට මුහුණ දෙන්න ඩෝන එතැන දුකක් නෑ සැපක්වේ. දැ මේ හතරින් එකකට අයත් එෙන් ඩෝන හෙන සාමාන්‍ය ජීවිතයේද. නමු සමත භාවනාවෙන් නීවරණයට පත් වනකට ඔය හතරට හතර එකක්වත් නෑඇ ඒන්නේ වීවච්චේව කාමය කියනකොට කාමේෙහිනෑ කාමයේනෑගේනකොට මාාවචර කුසලයක් තියෙන්ට ෑ තන කාමාවචර අකුසලයක් තියෙන්න්නබෑ. ඒවගේම තව දෙයක් වෙනවා එතන විවච්චයේ වකුසල ගනකට අකුසල කො හෙත්මනෑ තවට කාමියෙන් නැතිවෙනකොට කාමයෙන් නැති තැන එක දැන් අපි කාමාවචර කුසල් කරලා සංසාරිකෝතියනවා හග අතීතිය අප බැලුවත් කාමාවචර කුසල් කරලතියනවා වැඩි කර ලතිෙන කාමාවචර අකුසලය එතකොට කාමලෝකයේ ඉන්නකන් තමයි මේ කාමාවචර කුසලේ හෝ කාමාවචර අකුසලී විපා කිය ලැබෙන්නේ. එනම් විවච්චේව කාමය කියනකොට කාමාවචර කුසලේ විපාකය අන්තරගත වෙන්නෙත් නෑ. කාමාාවච්චර මට්ට මේ ඉතරයි අකුසලේ තියන්නේ ඒ අකුසලි විපා කියය වෙන්නෙත් නෑ. එවගේම කාමාවචර කුසලයක්ත් නෑ කාමාවචර අක්සලයයක් නෑ එම් කර්මවාශයෙන් තියන කුසලා කුසලයත් නෑ අතීත පරම වශය න්ති විච්චි කුසලේ විපාකේ හෝකුසලේ විපාකයක් නෑ. අන්නවෙනි කත්වයක් එතකොට මානසික සරූපය ගත්තොත් එක කාමාවචර මානසික සරූපයක් නෙවෙයි රූපාවචර මානසික සරූපයා. රූපාාවචර මානසික සවරූපයයටකොට හැදෙන්නේ පංචි ඉන්ද්‍රිය එක්ක ගණනදනු කරලා නෙමේ සමුඳභාවනාව. ඒක හැදෙන්නේ මනෝ ඉන්ද්‍රිය තනිවෙලා නි ඉන්ද්‍රී අක්්‍රිය වෙලා එතකට මනෝ ඉන්ද්‍රිය තුළින් කාමය නැතුව අකුසලය නැතුව හටගන්න මනෝමී අරමුණ තුළ විද්‍යමාන වෙන්නේ බුදුහාමුදුරුව ම බෝධ කරගත්තය ෑ අලාර කාලාම පවා බෝධිසත්වයන්ට උගන්නපු එගොල්ලෝ දැනගත්තේ ඒගොල්ලෝ පුහුණුවවෙච්චි ක්‍රමයා එතකට ඒක ලෝකයේ දු පහලුනාද නැදක්කිි අත දංගෙන අගනම ව සමත සමාධිය කියනක මේක ලෝකය හැමදාම දැනකර දී නොමනුසය. එක ප්‍රතිපලයක් ඉදිහට තමයි මේ ්‍රූපාාවචර මානසි තත්වේ ගොඩ නැගන්නේ. එකඒ ප්‍රතිපලයක් වෙතර තමයි රූපාාවචර අරූපච ග්‍රහම කියලා සංසාර ගත සත්ව සරූපයකට විද්‍යාමාන වන්. යැ කොහොමාරි මේ කියන කාමය නැති අපසලය නැති තැන තියන. ර්තා ගැන බදුහාමුදුරු පහැදිිරන්නවා ඒ රූපා අචර මානසික තත්යක මනෝමියයාර මුණක අන්තර ගත්තේ හොද විතක්ක විචාර ප්‍රීතිසුකය ගත්ගතා. මේ විතක්ක විචාර ප්‍රීතිසුකේගක් ගතාවලමගේ අපිට දැනෙන්නේ විතක්ක විචාර කියන්නේ ඇතටම පිහිතම භාසාවකට ගණඩ පුළුවන් තවක්ෙනෙක් එක ගනු දෙනුකරණඩ පුළුවන් සංවේදනයක් තව පුද්ජලක්ක් කරන්ඩ පුළුවන් වෙන. හැකියාව තියෙන ධර්මතා දෙක තමයි විතක්ක විචාර. එනම් වික් ධර්මය හැඳුන් හඳුන්න නොව වචී සංස්කාර කියලා කැන වචන බිහිවෙන්න බාසාවක් ගොඩනැගෙන්ඩ උදව්වෙන ධර්මතා දෙක විතක්ක විචාරයි. එනම් දැන් මේ අර් රූපාාවචර මට්ටමත් මේ විතක්ක විචාර සහිතා අරමුණු කියන එකක් මූලිකවදී තියෙන. ගැන කාටහරි කතා කරන්නට පුළුවන්ගෙන් තමයි මේ රපචන මානසික තත්ත්වය තියනවා කියලා ගුරුවරේක්ගෙන් ගෝලයකුට බවා අදහස් හෝමාරුවෙන්. අලාරකාලාමට පෝයි සත්්‍යයන්ට රූපවචන මානසික තත්ත්ය කාමාවචන මානසික තත්ත්වයට වැඩා හොඳයි කියලා වචනෙන් කියන්න පුළුවන්ගුණේඒ රූපාවචන මානසික තත්ත්ව මූලිකවදයේ තියනවා විතක්ව විචාර. ඊට පස් හැබැයි තවටාව මේ රූපාවචරර්මානචක කරත්වය දියුණු වෙනකොට සමඳ භාව දියුණු වෙනකොට මුලින් අතුරු දහන් වෙන්න ධර්මතා දෙක තමයි විතක්ක විචාර. එතරින් හා එෙන තව කෙනෙක් එක් පැහැදිලි කරන්න බැරි මිඳීමක් බවට රූපාවච්චර මානසික දත්ත්වය පත්වෙන. එතකොට එදා ඉන්ඳලා ලෝකයේ හඳු ගැ තියෙනවා මෙවැන්නේ රූපාවචන මානසිසික තත්ත් මට්ටන්, හතරක් තියනවා කියලා කියල කියලාට ඊට වැඩි මේක බෙද පුතැනුත්තිේ නොදේ අිධර්මයම නං කියන්නේ බුද්ධාගමේම සූත්‍රුව විද්්‍රා ගන්නකොට ්‍රපාවචර මානසික මට්ටන් හතරයි අභිධර්මය අනුව විස්තර කරනකොට තවත් පැහැලි එක කඩ නවා දෙකට කඩලා මානසික මට්ටන් ්‍රූපාවච ්‍යයාන මට්ටන් කිය මෙවට ගෙන ය පහයි කියගන්න මේ බෙදීම් එච්ර වැදගත් වෙන්න එකම දේ විග්‍රහ කරන්න පරියාාවිතරම මේ වෙනස් කරලතින්. කෝමාරිල් ලෝක සම්මතයේ අලාර කාලා මුද්ධකාරම් පුත්‍ර වනත් හඳු ගනති නොමේ රූපාවචර මන්සික මට්ටමේ හතරාකාරයක්. එකින් පළවෙනි ආකාරය තමයි පළවෙනි ්‍යානී කියල අපි ගධර්මී අහන් රූපාවචර පළවෙනි දයන ඒ දයානය තුළු තියෙන් නිමනොවද විවච්චේවකාමේ කාමේ නැතුව විවච්චේවාකුත්සලේ අපසලේ නැතුව ූපාවචරමා කියන මනෝමිය අරමුණහ විතක් විචාර ප්‍රජිති සුක ඒකක් ගතා වලින් යුක්ත. මෙතන දැ තමාට ඒවගේ අරමුණක් ආවෝත් භාවනාගන්න යෝගයාට සම් භාවනනා දබුණු කරන පුද්ගලයාට තපසකුට වුණත් මේ අරමුණ ආපුුවම තන සුවයක්ති න සුවය ජනිත කරන්නේ විතක් විචාර නෙමේ. ඒ ස ජනත වෙන්නේ මක නිරාමිශ සුවයා නිියෝරන් නැති යනතිෙන සුුවයා. ඒ සයේ ජනිත කරන වේදනාස රුපිය තමයි ප්‍රීති සුක කියන වේදනාසරප දෙක. පීතිී කියන ඇතරම මනෝමිය වශයෙන් ඇතිවෙන සතුට සුපිය තිියන එක කායිකවශය නුත්ත තිෙන්න්න පුළුව නොමයා වයුත් ඉට පුලුවන්. පීතිය මනෝමිය දෙයක්. කොමරී මෙන්න මේ වේදනාවර්ග දෙක තමයි කට ඒ නිරාමිී නිාමිස සොතක කියලා නිරාමිස සුකයක් විදිහට හඳුන්නලා තියෙන්. නිාමිස වෙන්ඩ ලක්සන්න දෙකක් අහක් වෙන්න ඕ අකුසලේ තියෙන්න්න බෑ එතකොට කාමේ තියෙන්න්න බෑ එකැන් නීවරණ යට පත් තැනක තියන වේදනාස රූප දෙකක් තමයි මේ කියන්න. හැබැයි මේ ප්‍රීතිය සුකය කියන එක මේ මනුස්ස මට්ටේදී වෙනත් ප්‍රමෝට ලැබෙන. ධානයකට සරූපාව චර්මාණසික ත්වයට යන්න ඔන්න ෑ මේ මනුස්සෙක් විඩියහට උපදින්න පොඩිළමයට පවා කිසිම ඔය කියන පුහුණු අන්න නඇතුව ප්‍රීතිසුක කියන මේ දෙක ලැබෙන්ඩ මේ කියන සතුට ලැබෙන්ඩ ක්‍රමතියනවා ප්‍රධාන වසයෙන් තමන්ට වර්තමානයේ හදාගන්න පුළුවන් කර්මසරූපය තියෙනවා දේ‍යආකාරය. එවාම මානසික ගත්වනී කාම වචර මානසික තත්ව. ඒ දෙයාකාරය එකක් තමයි අකුසලි. අකුසලයක් සිදුවෙන් සංකල්පනාවල මූලික ස්වරූප දෙකක් තියෙනවා ඒ ගැන දිගින් දිකට අපි පැදිරි කල්ල අද්දීල තියෙනවා එකක් තමයි අභිද්්‍යා ඇලීීම හර අකුසල් සිදිවෙනවා අනි ගැටීම හරහා අකුසල් සිදුවෙනවා. මේ ගැටීම හරා ව්‍යාපාධය හරහා සිදුවෙන අකුසලයක ප්‍රීතිසුක දකිින්ටහම් වෙන්නේතන ති දුකක් විතරයි දෝම නස්ස කියන දුක්ටසවරූපය තමයි ව්‍යාපා දෙනනම් ගැටහිම් හරහා සිදුවෙන සියලු අකුසල් වල අන්තර්ගතිය. නමුත් මෙතන මුලාවකට පත්වෙන සංසාරගත සත්්‍යයා විශේෂය මනුස්සයා මේ බුදුහාමුදුරාන්ගේ ශ්‍රාවකයා ගහි පැවිදි වේදයකින් තොරව නොමක යන තැන තමයි මේ ඇලීම හරහා ඇති වෙනවා ප්‍රීතිසුක. එක හින්දා දැන් ඔය ඇලීම් හරහා සිදුවෙන ප්‍රේමය වෙන්ඩ පුළුවන් වෙන ඕනම දෙයක් කාමියය වෙන්ඩ පුලන් මේම හරහත් මේ ප්‍රීතිසුක ඇතිවෙන. එක හින්දා ඒ පීති ඇති වුණට එතන තියෙන නරක තමයි ඒ අකුසලේ හරහා ඇලීම් හරහා ප්‍රීතිය සුකය ර්මානය ඇති වුණට ඒ ධර්මයගනව එක ආස්වාදයක් කියල අස්සා දෙගයන්නේ මේක විපාකයක් තිනව විපාකය දුකයි.ඒ කර්මසරූපය සැපවනාට විපාකය සැපක්නෑ. එනම් කාමච්චන්දය ගත්ත කාමච් ඡන්දයෙන් ඇති කරන්න සියලු දේවල් ලොලොයි ප්‍රීතිය සුකය ඒ මට්ටමට ඉඩ පුඩුවන්. ඒ ආවට, ඒක තුළ සැපයක් ඒ පුද්ගලයාට දැනනාට ඒ විපාකය දුකා. උදාාරණයක් බියට ඇලීමෙන් හදන කර්මයක විපාකය හැමවිටම සෝකයායි බියයි ඔය දෙකින් එකක්වෙන්න. ත සෝකය බිය කියන්නේ එක වර්තමාන අකුසලයක් නෙවෙහි අතීත අකුසලයක අතීත ඇලීමක විපාකයක්. එමනගේ විපාකය ලැබුණේ අර දන්නතුව අකුසලය අකුසලයෙන් කරපු විඳපු ප්‍රීතිසුක හින්දයි. ඇ එතකොට ඒ ඕනම් මනුසයකුට උපත්ය ඉඳලා මැරණකම්ම භාවිතා කරන්න පුළුවන් ඒ හින්දා මේක දන්න ඇතිංසාවෙන් රැවටිලා මෙම සතුටක් ලබාගණඩ මිනිස්සූ අකුසල් කරන. මොන අකුසල් දෙකරන්න මහන්සේ වෙන්නේ අරකාමච්චන්දය ඇලිීම හරහ ද සිදුවෙන්න අක්ුසල්. ඒගේ තව හිටවැඩිය බුදන්තුරෝ පෙන්නනවේ මනුසත්්‍යය තුළ කාම වචර මට්ටම තුළත් ප්‍රීතිසුක ලැබෙන වෙන ප්‍රමයකු තියෙන. ඒ වෙන ප්‍රම හිට වෙනස් ක්‍රමියයක් ඒක හැබැයි එතන විපාකය දුකක් නෙවි. කාමච්චන්දයේ හර හා කුසල්ස්වරූපයෙන් ප්‍රීතිසුක වර්තමානය හැදනුවත් අනාගත්තයේ විපාකය දුකක් වෙනවා සෝකයේ විය වගේ දුකක් බවට හැරෙනො එක. ැන් කාමාවචර කුසලෙන් දන්දීමම වැඩ පුළුවන්ගේ වගේ පින් කංකිරීම තුළ පූජා පැවැත්වීම තුළ දැන් ආගම්බේදයකෙන් තොරව සද්ධාවෙන් ගෞරවයෙන් මොනෝහරි පින් කමක් කරනවා අද කාමාවචර කුසල් කියැන්නේට ඒකින් ඇතිවෙනවා්‍රීතිසුක මේ ප්‍රීතිසුක කියන එක ඒ පැවැත්වෙන අවස්ථාවයි තියෙනවා සතුට විපාකයක් සතුට. තැමයි දේවත්තය වගේ වැෑතියන්නේ මනුසත්්‍යය වග දේවත්තය තුළ තියෙනෙ ඇත්තටම අතීත කාමාවච්චර කුසලේ ැ අතීතය කාමාවචර කුසලයක් හදලා කරලා ඒ කුසලයේ එතකොට අන්තරගත වෙනවා සතුට නිරාමිස සොත්‍රක්නෙේ සාමිශයක එක නිවරණට යටත් වෙලා තියෙනවා කාමාවච්චර කුසලයෙන් ඇති වෙන සතුට ප්‍රීතිසුගයකින් ඉපත. ඒ ඒ සතුටේ විපාකයක් ප්‍රීතිසුගන දෙයක් සතුටක් ගෙන දෙයක්. තකට දේවත්වය තුළ දකින්නම්බෙන් අපිට කාමාවචර කුසලයනෙවෙයි බොහෝ විට දකින්නේ කාමාවචර කුසලේ විපාකයක් ඒගේ සතරාපාහය තුළ විද්‍යාමානය වෙන්නේ කාමාවචර අකුසලයනවෙයි අතීට කාමාචර අකුසලේ වීපාගයයි එක ඇන දුකයි. සෝකයේ විය හනස්සල්ලාදී දුක්ටිකා ඒක යනි වීපාගස රුපියා. එහමනන් දැම් ධර්මයේදී පැහැදිලි කරන මම ගිය පෝයට පැහැදිලි කරපක නැවත පැහදිලි කර දන්න හද නිමිතනවා. මේක තමන් දැනගණ්ඩ ඕනේ ධර්මකාරණය අ නිසාවෙන් තමන්ගේ භාවනාව ගැන නැව නැව මේ ධර්මගය තේරුම් ගැනීම වැදඩක්වෙනවා මේ අපි මේ භාවනාවක්ද වුණු කරලා ලබාගන්න ප්‍රීතිසුකය කියන කිය එෙනම් ජීවිතයේ අර පමච්චන්දය හරහා ඇතිවෙක්කි ව්‍යාජ පීතිසුකය වගේ එක කුත්නෙවෙයි ප්‍යාජ යන විපාකය දුකක් වෙන හෙකුත්නෙවෙයි. එහම නැත්නම් මේ සාමාන්‍යෙන් මිනිස්සුගරන්න කාමාවචර කුසල් කියන පුදපුූ ජාවන්දනාමාන පිරිත්සත් ජායනා එතනින් ගයාම දානදීම සිල්රැකීමද දේවල්ලවලින් ඇතිවන්න ප්‍රීතිසුක වගේ හෙකුත්නයහයි ඉට වැඩි වෙනස්. එකන්න මේ භාවනාවගෙන් ලැබෙන ප්‍රීතිය සුකය කියන එක නීවරණයටපත් වෙලා ලැබෙනද සමුතු භාවනායනුත් එහෙමයි විපස්සනාවෙන ුත් එහෙමයි. ඇැමේ විපස්සනා භාවනාවේ මේක තව භාවනා කරන පුද්ගලයටට හඳුුණ ගණ්ඩා අපහසුම වෙනවා මකද විටස්සනා සමාදිය කනික සමාධියයක් මේ කියන ගුණ ටික තියෙන්නේ. කායික අරමුණේ පමණයි මූනික වසයෙන්. ඇහැකන නාසාදී ඉන්ද්‍රියන් ලා අරුණුවල මේ ගුණවිද්‍යාමාන වෙන්නේ. එහනම් මේ ගැන ශාවකයෝ එදත් නොමග යනවා, අදත් නොමගේ යනවා අපිළඟ මේ භාවනාව ප්‍රගතියක්. දැ ගණ්ඩ බැරුවේ නවා ම ප්‍රගතියක් තියෙන ඕන අර පිතිසුක කියන එක කායකරමුණෙන් දැනෙන් ලනෙ නමුත් අකණ්ඩව සන්තතිකෝ ගලාගෙනයන්න දැනෙන් නැති නිසාවෙන් භහවනා කරන්න ගෙනාට මේ හඳු ගණ්ඩ බැරුව යනවා. මෙන්න මේ අඩුව පැහැදිලි කරන්න තමයි දුහාන්දුරු මේ කායගතර සත්‍රේදී අර ගිය මාසේ දේශනා කරපු පැහැදිලි කිරීම් කරන්න. උදහන්දුර දේශනා කරනවා ඇයටදී මේ කායක අරමුණින් අකුසලය අහක් වුණම කායික අරමුණින් කාමය අහක් වුණමිකැ නීවරණ යටපත් වුණම ලැබෙනවා දේ‍යාන අංග ටිකක් හැබැයි ඒවා ශ්‍රූපාවචර දොන නෙවෙේ දයාලාර කාලාම කියපු රූපාවචර දෙයාන නෙවීමි ඇ දෙයාන අංගවල ගුණ මේකි තියෙනවා මොනවද ගුණ කායික අරමුණේ විතක්ක විචාර ප්‍රීති සුක එකක්ගතයනවා එතකොට ඒක එතෙන් දෙන ප්‍රීතිය සුකය අර කාමච්චන්දය හර අකුසලයක්ගන්නකොට තියන ප්‍රීතිය සුකය වගේ එකක්නෙවෙයි නිරාමිෂ තත්ත්වයක්. ඒවගේම ඒ භාවනාවෙන් මේ නීවරම යටටපත් වෙලා පලවෙනි මට්ටම වගේ කමටහනෙන් එනවනම් කායිකාරමුණෙන් එනවනම් ඒක, අර රකාමාවචර කුසලයක්, ධනමාන පුද පූජාජී දේවල් කරනකොට ඒ ඒව අද්ධාවෙන් ගෞරුවෙන් කරන පුද්ජලයාට තියනවා අගම්භේජයකින් තොරෝ සතුකක් ක්‍රීතියක් සුපයක් ඒවගේ හිකුත් නෙවෙයි. මෙඩෙක අසමානයි. නමුත් මේ රූපාවචරත් නෙමී. මේක තමය ගැඹුර. රූපා අර ආලර්ගාලාමලෙම කියන, ඉදි සමත භාවනාවකෙන් ලැබෙන විතක්ක විචාර පිතිසුකය ගක්ගතත් වගේකකුත් නෙවෙන්නේ.ඒ කායි කාරමුණට සවිශේෂී වූ දෙයක් කායිකාරමුණක මෙහෙම දෙයක් ලැබෙන්නේ ඇත්තටම කයිෙන් මස් සට ලේ තේරණ අරමුණ කොහොම දෙයක් නෑ මස්ට ලේ තේරෙන හරමුණක කායික වසයෙන් තියෙන්නේ එක්කෝ ඇලීම නැත්නම් ගැටී එතකට තමන්ත උපපත්්‍යේඉදල හැම මනුස්සයාටම හැම තිරිශණටම උපත්යේන්දලා මග කියල සරීරයක් තේරෙනවා. මගේ කියල සරීර කොටස්තේරෙන්න්නවා හැබ හැමල ලවුණම.ඒවා කායක සිත් හටගන්න ක්‍රමය අනුවතමයි වෙන්න දැන්. විට කකුලතේර සරීර කොටස් අපිට තේරෙන්නේ. විටක ඔළුව තේරන්නොට අනික් සරීර කොටස් තේරෙන්නේ. ද ඉතා වේගෙන් වෙනස් එෙන නිසාවෙඒ තේරෙන මොහොතේ අපිට මස් ඇටලේ සරීරයක් තේරෙනවා නම් එතන කොහෙත්ම විවස්නා සමාධිගුණේයක්නෑ. එනම් එතන ඔයගොල්ලෝ මේ කායගතා සතියේ වැඩෙන භාවනා ක්‍රමයක් පුරුදු කරන කොට වෙන්නේ ඇල් සතිපට්ටානකමට හන පුරුදු වෙනකොට වෙන්නේ කායි කාරමුණේ මස් සඇටලේ තේරෙන ආකාරය ටිකටග වෙනස්ක. හ විපස්සන සමාජයේ කායගතා සතියේ තියෙන විශේසක්ති. එහනම් ඉස්සර්ත තේරුණු මස්සඇටලේ වෙනුවට දැන් මස්සටලේ හැදිච්ච පටවආපෝ තේජෝවායෝකයන මහාභූතවල භූත ගුණටකට වෙනවා. මෙන්න මේ ධාත ගුණ කියලාපි කිවේවට. උණුසුම් සේතලකම්පන තන්ටල වගේ ගුණ ෝ මස්සැටලේනිම් ත මස්සටලේ ශරීරයේ මගවෙච්චි කෙනාට ඒ ශරීරය තුළින් තේරෙන අරමුණ උණුසුම් සීතුවල කම්පන චංචල වගේ ධාතස්වරූෝපයක් වන්න කොට ඉස්සර ම මගේක් වෙච්චි දේ එ මමත්තේ හීනවීමක් මෙතන කියන මේක තමයි එක අයගත සතියේ දියුණුවෙන්ට දියුණුවෙන්ඩ තමන්ට අහිමි කරන දී මස්සඇට ශරීරය වෙනුවට ධාතුස්වරූප වැඩිකරන ධාත ගුණ වැඩිවෙන් තේරෙනවා න්න මේ ධාතගුණේ හරහා තමයි එතක්ක විචාර ප්‍රීතිසුකය එකක් ගතායින්නේ. මේක ශ්‍රූපාාවචරදයානංගව වගේ එකක් නෙවෙීම එක. රූපාාවචර දයානාංග කියන්නේ එතනත් තියෙන්නේ දානංග විතක්ක විචාර ප්‍රීතිසුකය එකක් ගතමයි ඒ ලැබෙන්නේ මනෝ නිමිත්තක් කරහා මනසිම් හදපු රූපයක් හරහා එතකට බුදුගුණ වවැන්නඩ පුළුවන් එක මනෝ නිමිත්තා. ම වැඩපුලුවන් එක මනෝනිමිත්තා. එතකොට ඒ වගේ ඕනම ඉදිහට ඒ ආගන් වලත් දෙවියන්ගේ ගුණු ඉදිහට ගන්නවා ඒකත් මනෝමිය තැන් මේ කියන එක ඉටවැඩි ප්‍රායෝග්කයි ආයි කාරමුණෙන් එන්නේ ඒ කායිකාරමුණෙන් විතක්ක විචාර ප්‍රීතිසුකයකක් ගතා එනවා. ැ මේ ගැන ග දේශනාවෙන් පස්සේ බොහෝ අය වරදල තේරු ගන්න . විද්හ කර ගණන්ඩ අනවා ඒවගේ ප්‍රත්්නහනවා එකහිද තමයි මේ දේශනායේී නැවත මේ ගැන පැහදිලි කරන්න අපි කල්පනාගර. එතකොට මනෝමේ අරමුණක්නම මේ ඔයගොල්ලන්ට තේරෙන කායකව ධාතුගුණ එක්ක බැඩික්කි මානසික සවරූපයයක්ත්තම මේ බුදුහන්දුරුවෝ ගැඹුරින් තේරනුම් කළදන්න. ැන් ඒකට ඒකත්ම් කායිකාරමණය බුදුහදුරුව පෙන්නනවා අර සමත භාවනාව වගේම, නීවරණයට පත් වනාම කායිකාරමුණේ මූලික සවරූප හතරක් විද්‍යමානයි. ඒ මූලික සරූප හතර තමයි කායිකාරමුණේත් විතක්ව චාර ප්‍රීතිසුපේගක්ගතා කියන පළවෙනි ආකාරය. ඒක නිරාමිශ සතුටක් එක්ක තියනමකද නීවරණයට පත් එච්චි ැක තියෙන ප්‍රීතිසුකයගක් ගතා ස්වරූපයා. එකට හැ එකතු වෙලා තියෙනවා විතක්ව විාර. තක් විචා ආයිකාරමයෙන් ධාතගුණනයක් විදිහයට තේරෙනවා නම් යාට මේ ධාතුගුණය ගැන තව කෙනකුට විග්‍රහ කරන්න පුළුවන්. තමන්ට සාහිත්‍යයකින් භාෂාවකට ගණ්ඩ පුළුවන් ලක්සන තියෙන. හැවයි බුදහන්දුුරෝත් පෙන්නන්නේ මේ භාවනාව තමන් ඉදිරියට දවුණු කන්නකොට අ විතක්ක විචාරවල බලය අහිමි වෙනු. ප්‍රීතිසුකයගක්ගතා විචරක් ආයිකාරමුණේ තියෙනවා. අන්න එතකොට එයාටඒ තව කෙනෙකක් වෙදාහදාගන කතා කරන්න භාසාාවකට ගන්න හැකියාව නැතිවිලාන්. දකොට හැබැයි විතක්ක විචාර සහිතව පිත්සුක එකක් ගතා තියන කායිකාරමුණ මූලිකව ලැබෙන දෙයක් ඊට වැඩිය ප්‍රණී තරමුණක් වෙන් වෙනවා විතක්ක විචාර අහක් වෙච්චිත් තැනෑ තියන කායිකාරමුණ. තකට එතන විද්‍යමාන වෙන්නේ. නිකම්මනිකම් පීතිසුක එකක්ගතා කියන ධර්මතා තුනයි. දැන් එතනින් හාට තව භහාවනා කරන්නකොට වෙන්නේ අපි අපිට නං හිතෙන් ඕනෙ දැන් ඇමෝම රැවටන දේනේ දැ එතනින් ඉහාටත් දැම් හවනාව වඩනොකට කායගතා හති දියුණු වෙනවා. තවට විපස්සනා සමාදී දියුණු වෙනවා. මේ ඒ වනාට විපස්සනා සමාධය දියුණුනාට ශ්‍රාමකයාට තේරෙන්නේ ඊට වෙනස් වරූපයකට මක ශ්‍රාවකයාට වඩාත්න සතුටු වෙන්නේ සූයක් වෙන්නේ ප්‍රීතියයි සුකයයි දෙකම තියන තැන. දැන් ඒ අවත්තාව වෙන්නේ භහාවනාවේ දෙවැනි මට්ටමක හරයි. වරද්දගන්න එපාගේ විම මේවා රූපාවච ්‍යයානනෙමීමී පැ ඇදිරි කරන්නේ එක ඉදා මේ කයකායක අරමුණේෂනකව ඇවිදිී සනිකෝ නැතිවිලා යන එක හැකන්න්න නාසාදීන්ද්‍රියන් ගලින් එනාරමුණොල මේ ගන්න නෑද. එක හිද මේක මේ තමන්ට ෂනිකෝ ඇදීන් සැනිකෝ නැතිව වෙනවා ඒක හිද කනික සමාදිය වි ස සමාිය කණික සමාදිය. කෙටිකාලයකට ඔරොත්තු දෙන සමාදිය. දැන් අර ඒ සමාධි ගුණේ විටක්ක විචාර තිබුණත් නැතක් මක් නෑ ප්‍රීතිසුකේගක් ගතානේ වේදනාදරූපය තමයි සත්්‍යයාට නංසාර ගතත්ත යට තේර. එනම් පීතියි සුකයයි දෙකම තියන තැනට මනුසය කැමති. නමුත් මේ මෙන්න මෙතන විපර්සනා සමාධියක අයගතාතිය දැන් තවතව භාවනා කරල කාලයක් දියුණ වෙනකොට පීතියේ හැල්ලෑනෝ. සුකඒ අක්ගතාගේන ධර්මතාදක පමණක් විද්‍යාමානු වෙනවා. මෙත නතකොට සාවකයාට තේරෙන්නේ තමාගේ පිරිහීමක් විදිට. කද එයා දන්නේ යා ධර්මානකූලව යාට තේරෙන්නේ ගේ උපත්තිහැකාවර්තයෙන් මනුස්සකමට තේරෙන්නේ ්‍රීතියයි සුකයි තියන පැන වඩාක් තොඳයි එත සුකේ විතරක් තියෙන තැන දුරුවල. එමන දැ බලන කාලයක් භවනා කරගනය යනකොට එන බාධකටිකමින් දැනගණ්ඩෝනි තමා. ඔංක් අයට මේ ප්‍රහ්ණයට හැ වකත්නේ හැම දෙනට මුහුණු දෙන්න සිද නොභවනාකරගන යනකුට. තොර මුනින් පිවිච්චි අර පීති සුක කියන දෙක දැන් පහුෙන්ඩ පහු ෙන්ඩ භාවනා දියුණු ෙන්ඩ දියුණු ෙන්න්න කායගතා සතිය දියුණු එඩ දියුණු සුක කියන එකට පමණක් සීමාව. ප්‍රීති කියන එක අහිමේෙනවා. ඒ අහිවෙනකොට යාට භාවනාව නී රසසරූපයගට පත්වෙනවා ර ම අදදුරුවට හැමයි සම්පූර්ණ පාාවෙන්ට බෑමයක මකද සුකවේදනාව මෙතනන්තරග ගතව තියෙන හින්දා. නැතිරා ප්‍රීති ගන සවරූපය. දැන් ඒගාවට පීතිගන සවරූපය කවද සුකවේදනත් එ ප්‍රකට වෙන තැන තමන්ට තියන සූය සුගවේදනාව විතරප්‍රකට වෙන තැන කොහෙත්ම හඳුනාගණ්ඩ බෑයාටහි තෙන්නේ දැන් ස්සට වැඩිය මගේ භහාවනාවේ තියෙන සුවේ අඩුයි කියල. නමුත් ධර්මානුකූල බුදුහාමුදුරූපෙන්නනදේ අනුව එයාගේ භහවනාවස්වරූපය වැඩි කායකතාාව සතියා වැඩි විපස්සනා සමාධයක් තියෙනවස්ථාව. මේ ගැන සැලගලිමත්ෙන්ඩ මොකද හේතුව. ඒ භවනා කරන්නකොට අනාගතයේ ද අද තියෙන්න ගුණය ප වැඩිය ධර්මානකූලෝ හොඳවුණයක් ලැබෙනවා ශ්‍රාවකයාට ශ්‍රාවකයායට තේරෙන්නේ ඒක තමන්ගේ පිරිහීමක් විදිටයි. තැමයි ධර්මාණකූලවේ පිරිහීම කොහොමද සිදුවවෙන්නේ කියලයි ම පැහැදිල්ගර බ්‍යයාජලෙස තමන්ට පැවටට පිරිහීමක් වගේ එකක් කියලා තේරෙන්නේ. අ සුකවේදනාව විතරක් තනිවීම ඉස්සර ප්‍රීතිය කියනද. ේදනාස්වරූපයක් එක්ක තිබුණු කාලේ අපිට වඩාත් සතුරු දායකයි භාවනාවට ආසහිතන දෙයක් වෙනවා දැන් ඔතනින් ත් එහාට ගියොත් භාවනාවේ ඔන්න ඔතන භාවනාව පිළිබඳවා අපිට මනින්ට බැරි තත්ත්යාක කියැන තමන්ට නොවටි නාතත්ත්වයක්ට මුහුණදඩ සිදුබිෙනු. දඒක තමයි බුදුහමුදුර පෙන්නන්නේ ඒ ඒක ලැබෙන්ඩ මෙහෙමයි දැ සෙල්ලමතිමුණ්‍රී පලවෙනි මට්ටමී. දෙවැනි මට්ටමයේදී ක්‍රීතිය නැතුවගියා සුකය ඉතුරුණා ඒවගේ ඒ දෙවිනි මට්ටම කියන්නේ දැන්ම මේධයන මටමෙන් අපතෝ තුන්නි මට්ටම. කද මුලින් ප්‍රීතිය සුකය තිබුණා විතක්ක විචාරයක් පලවෙනි මට්ටම දෙවැනි මට්ටමේනකොට ්‍රී සුකය තියනව විතක්ක විචාර කියන ගතියන ඇතකට අනුම් එක කතා බාගරන්න භාසාාවකට ගන්න බෑ මෙත ඉිහා භාසාාවයෙන් තොර ධර්මතාවයක් උත්තරීතර මනුස ධර්ම විතර යිතුරක. ඊට පස තුගෙන් අවස්ථාව ක්‍රීතිය නැතුව යනවා සුක එකක්ගතා හිතුරෙන. හතරවිනි අවස්ථාව ඉතාම අපි ශ්‍රාවකයෙන් නොමග යන ප්‍රධානම අවස්ථාව. මොකද එතන ුදුහාමුදුර පෙන්නන්නේ තවත්ම විපස්සනාන් සමාජයේ දියුණු වුණ කාය ගත සතිය දියුණු උුණොත්. එයාට අ රූපාවචර දෙයාන වල වගේම තමන් නොහිතන දේකට මුහුණ දෙන්න සිදුවෙනු. මොකද මෙච්චර වෙලා සුග වේදනාව තිබුණා දැන් සුගවේදනාවත් නැතුව යනු. එතකොට ඉතුරු වෙන්නේ වේදනාස රෝපය උප් එෙක්කා. එනම් රූපාවචරදයන වල හතරව ්‍යානය හඳුන්න්නේ විවච්චේවකා මේ විවච්චේවා කුසලේ උපෙක්කා ඒකක්ගතා සහිත හතරවෙනි ද්‍යානය.කායගතා සතියේ එහෙම දෙයානග දු දේ‍යානයක් නැති වුනාට කයගලාර මුනෙත් ඉගාට උපෙක්කා වේදනාව ප්‍රකට වෙන. දැ උපෙක්කාවේදනාව කියන එක මනුස්සයන්ට උපත්තිෙන් වටින දෙයක් නෙව. මනුස්සයන්ම උපෙක්කාවේදනාව හැමවිටම සංසරගත ස්වරූපයක් මේක උපෙක්කාවේදනාව කියන එක මූසලවේදනාව. මනුසය කැමති සුගවේදනාවට. තට සුකවේදනාව හරහා උපදින වේදනාවේ තවත් ප්‍රබල මට්ටමක්නවයි ප්‍රීතියගන එක. නමු උපෙක්කාවේදනාවට කිසි මනුස්‍යය කැමති නේ. හ දැම් භාවනාවේ බලන්න මේ කවටිකක් දියුණුවෙනකොට. ඉහලට ඉහලට මේ කායගතා සතිය වැඩෙනකොට අපි ඒ භාවනා කරන කෙනාට මුූසල වේදනාව ලැබෙනවා. ඒ මුන්සල වේදනව එක්. මේක වටිනවා කියලා ඒ ලැබිච්චි කෙනාට අවබෝධයක් නෑ යාට තියෙන්නේ ඊට වැඩිය වටිනවා කියලා ය පහුකරපු අවත්තා. මොකද පහුකරපු අවස්ථා කියන්නේ. ප්‍රීති සු තිබි්ච්‍ය අවස්ථාව හොඳම අවස්ථාව. ඉටවාස සුගවේදනා තිවිච්චයක ඉට වැඩිය පහත් ආඩු ලංසුවත් දෙෙන අවස්ථාව. පෙක් කායකක්ගතා කවදාවත් වටින දෙයක් විදිහට මනුස්සේ සලකන්න නෑ. ඔන්න හොතෙන්ටකිී පත්වෙන. මේ පත්තෙන් ොට කායක අරමුණේ ස්වරූපය විවෙනස්සෙලා තියෙනවා කායික අරමුණය ස්වරූපය තමයි එතකොට ධාතු තේරි කිය අයට ධාතුගුණ තේරෙන්නේ ධාතුගුණ තේරෙන් නැතුව නිවෙේ මිතන තියෙන් ප්‍රහ්ණි. ධාතුගුණේ වේදනාසරූපය දැන් සුකවේදනාවත් නෙවෙයි දුක්කවේදනාවත් නෙවෙයි උපෙක්කා වේදනා. මේ අස්ථාවට කියන ධාතුගුණ සිවුම් වෙලා. අපි දැම් පැහැදිලිගන්න කොට ඔබලන්ට පැහැදිලි වෙන්න කියෙන ධාතු ගුණ සිුම් වෙලා න සිවුණ කියන කතාව එහෙනක්ම් මකද මේ වුණ. ේ ඇත්තටම ඉස්සර ධාතගුණ තේරච්ච ගෙනාට එතන සුකවේදනා අප්‍රකට වුණා සහර මුලිමත එරනකොට දුක්කවේදනා ප්‍රකට වෙනවා ඒකට ගැටෙන් නැතු ඉඳල තමයි දෙවනිය අවස්ථාව වහදා ගන්නේ. එතකොට සුකවේදනාව බවට හරෝගන්නේ සුකේදනාවට ඇලෙන් ඇැතුව හිටියෝත් උපෙක්කාවේදනාව වෙනවා මේක තමයි දියුණු. මේක තමයි කායගතා හති දියුණ එහ එතවට කයින් දැනෙන අරමුණුවල උපෙක්කා වේදනාව වැඩිවෙන්ඩ වැඩුවෙන්ඩ අපිට ධාතුගුණ තේරෙන් නෑ කියන කතාව විද්‍යාමාන වෙන. එක නමයම් ගක් අයට භහනාවේ දියුණුෙන්ඩ දියුණුවෙන්ද ලැබෙන පලේ. එන ඉස්සල්ලත එෙරිචේවා දැන් තරෙන් නෑග කියන්නේ එතන තේරීම හෝකායගතා හතිය දුරුවරවීමක් නෙවෙයි තේරෙන ධාතුගුණනේ වේදධනසරපය ෆෙක්කාගුණයෙන් යුක්තවී. තොර බදුහන්දරන්ට වටින්නේ සුකවේදනාවත් ධාතගුණේ ප්‍රීතියත් නෙවෙේ උපෙක්කාවේදනාවන්. සාමකයට වටින්නේ ධාතගුණක් වන සුකවේදනාවයි පිීතියයි දෙකම තියෙන අවස්ථාවයි. එක ගන්නේ පහල මට්ටම. මෙන්න මේ අනවබෝධයට මේ අනවබෝධය නැති පුද්ගලයක ඉද බෑ. සිම සාාවගගේ කහෙම ලේසින් ඉන් බෑක මේ ධර්මතය ලෝක ධර්මතාවය පෙක්කාවේදනාව මනුස්සයන්ට මූසලය කියන එක ලෝක ධර්මතාවය. ති ඔන්නෝකට මුහුණ දී තමයි ස්රාඩ යන්දුවෙන්. දැම් මෙන්න මේ අවස්ථ හතර ගිය පෝය දවසේ පැහැදිලි කරපු විදිහට බුදවාන්දුරු උපමාවකින් පැහැදිි උපමා හතරක්ඒ උපමාහතර තමයි මං හුගිය පෝයේදී පැහැදිි කළ දුන්නේ. ඒ පලවෙනි උපමාව අර කාය කාරමුණේ විතක්ක විචාර ප්‍රීතිසුක ඒ අක්ගතා එතන ප්‍රබල වේදනාසර ූප දෙකම තියෙනවා පීතියි සුකයයි. ඒක බුදුහාමුදුරුව උපමා කරන්නේ හි කායි කා අරමුණට මේ උපමා කරන්නේ නැවත මතක්කරද්ගිය පෝයට පැහැදිලි කරපේක ඒ උපමා අවර කවුරහරී ඉස්ර මිනිස්සෝය ඇඟ පිරිසිදු කරන්න නානකොට හදාගන්න ද සබන් වගේ බිහෙත් ජුලියක්තමයි ආදාගන තියෙන්නේවා ගස්වොලදයන්න පොතුූ ඇට කොල අම්බර ලගන්න මිශ්‍රණයක්. මේ ඇගේ ගාන්්ඩ හදනගොට එක සුණු සුුවක් වෙන අන හුණු වගේ ජාතිය බවට පත්්චරගන්න ඕනේ එක ය ඉතා මෙලෙක් වෙන්න ඕනේ මේ මෙලෙක් කරගන්න වතුර සිිතකට වතුර එක් කලවන් වෙච්චි මේ බිහෙත් ජුලියයේ බුදුහන්දුරුව අහන්නේ මේ බිහෙත් ගුලියේ ඇතුලේ වතුර නැතිතැනක් කොයන්ඩ බෑවගේ ඇ කාමාවචන මානසික තත්ත තමන්ට තේරක් මස් සැටලේ ශරීර අරමුණහ දැන් හැරෙනවාකායගත ති දිියුණ කොට සතිපට්ටාන කමටානාක් වඩනකොට එක හැරවා ධාතුස්වරුපයකට දෙකට උණුසුම් සීතල කම්පන චංචල වගේ ස්රුපයකට. එන්නේ වගේ ධාතු ගුණයක් කායිකාරමුණ තියනකොට හරියට එක තේරෙන්නේ එ උපමාව දහාමුදුරුව අහන්න මෙහෙම පැහැදිි කරන්නේ. අර සබන් වගේ හදාගත්වේ බේහෙද්ජුලිය ඇත සබංගුලිය කියලන් එක ඇතුළේ හැමතැනෝ වතුරු තියෙනවා වගේ දැ මේ කායික අර්මුණේ හැම තැනම විතක්ක විචාර පීති සුකය එකගතා තියෙනවා. වතරට උපමා කරන්නේ හිෙන අර ධ්‍යානාංගල් කියනේවා. නැතම් විතක්ක විචාර පීති සුග එකක්ගතා. එතවට බෙහෙත් ජුලියට උපමා කරන්නේ තමන්ට කායිකෝ තේරන කයේ අරුණ. දැන් බෙහෙත් ජුලියට මේක උප්‍රමා කරලා තියෙන්නේ ද්ලි ශරීරය ත්තවත් බෙද්ජුලි පුංචි ඒවගේ මුල්ලවත්තාාවේ තේරෙන ධාතගුණිය ගැනයි මේ කියන්නේ ඒ ධාතුගුණ එක තියන මූලික ලක්ෂණයක් ගැනයි මේ කියන් එක තුළ තියන වේදනාස්වරූපය ගැනයි කියන්ඒ ධාතුගුණේ හටගන්න සිත කයින් ඇතිවෙන සිතය තින්න ප්‍රබල ධර්මතා පහ ගැනයි මේ කියන් එතකට ඒ තමයි පලනි උපමවා ඒෝක තක්ක විචාර නැව නාමීට වැඩි ඉහලායි කියන එක බුදුහන්දුරු පෙන්නන්නේ ඒ උපමාවෙන් විලක් තියෙන්ට තියෙනවා ෙල හිත අන්න විලට පිටින් වතුර එන්නෙත් නෑ ඒ විල වතරෝ පිටට ගලාගෙනයන්න ඉ නෑ. නමුත් මේ විල අභ්‍යන්තරයේ පතුලි තියෙනවාල ජලඋල්පත්. ජල උල්පත්තොලින් ජලය හැමවලේම උනනෝ. ඒ උනනටික අනුව මේ විදේ වතුර එන්න එන්න වැඩිුවෙන. වි පිරෙන් දර පිටිින් වතුරත් නෑ එන්න නැහැ ඒවගේම වැැබ උතුරල යන්නේ විල උතුරල යන්නේ එත් නෑ. එම් විලේ පතුලෙන් හටගන්න උල්පත්තලින් එලියට එන වතුරයෙන් කරන්නම කර්න මේ විලම පිරිලම. එ දවසෙන් දවස පොට්ට පොඩ්ඩ විල උඩට වතුරමටම ඉහිරට යන. තරඒකට තමයි විල්ල පිරෙනවා කිය. එන්නේ වගේ ඇත්තටම බුදු හමුදුරු පෙන්ෙනන්නේ විතක්ක විචාර තියනකොට මෙතන විපස්සනාන් සමාධිය දුරුවල. විතර්ග විචාර නැතිවට නැතිවන්නට ැම ගොල විතක විා නතික කරන්න කරන්න තියන දැනෙන ධවතුකනට ඇලෙන් නැව ැට නැව හන්න කන පතිසි එක භවිතා කර ප්‍රමාණව. අන්න එහම භාවිතා කන්නකොට කයේ හැම තැනම කකුල් දෙකේ ඉ දලා ශ්මුුණන දක්වා . හැම ලීමම ඇති උනත් ම අවක්තාවලදී අර විතා පීතිසුක එකක් ගතා හට ගන්න. සියලුම කායකාරමුණුවල ඒ හරියට වෙනදා අපිට අකුසලයක් ගන්නගොට නම් ප්‍රීතිසුක කියන එක ඇතිවෙන්න්න ඕන ිනෝනකොට ඇති වෙනවා අකුසල් සරූපෙන් කණ පිනෝනකොට ඔය නච්ච ගීත වාදිික විසුක දස්සන කියන දේවල්යේ කාලප පැහැදිලි කරලාදඉන්න. එන්නේ වැන් ඇතිවෙන්න ප්‍රීතිසුකය අකුසලයක්. ප දැම්ම කියන්නේ විඩපිරෙනෝ වගේ තමන්ගේකායිෙන් ඇහැන් එ නාරමුණින් නවේ මේ කාණෙන් නාආර හ ගුණයක්නෙවේ මේ ප්‍රීතිය සුපය ඒවගේ මනස මතක්වෙනකින් හදනකුත්නෙවෙයි මතක්වෙන් නැති අවස්ථාවකුත්නවෙේ මේ පේෙන් නැති අවස්ථාවගුත්නෙවෙයි හෙන් නැති අවස්ථාවකුත්නෙවෙයි. නමු ඒ කොච්චර දේවල් තිබුණකායිකෝ දැනන ධාතු ස්වරූපය විල පිරෙනවාගේ හැමවලේම පීති සුකඒක අගතාවේ යුක්තු කායකාරමුණක් බවටම හැරෙන ඔන්න දෙවැනි උදාන්නේ. එතකට ඒකත් මේ කයේ ධාතු ගුණයක් ගැන පැහැදිින්න අවත්තවා හැබැම මේ අවත්තාවදී මුල්ලවත්තාවවා ගෙනවේ කයේ හැම තැන ස්ථානයේ විවිධ විදිහට එක දේශේකට විතරක් කොටසකට විතරක් සීමා නොවී ධාතගුණ තේරෙන අවත්තාවක් කිය මත යාගඩ වෙන. ඒ අවත්තාව එහෙමයි. ඊල්ලඟට අ සුග එක ගතා කියන එකට බුදුහසරු දෙන උපමාාව විට ඩිය වෙනස්.ඒ උපමාාවල නැවතනැත මම තක් කරන්නේ මේ පින්මතුන් නැත්නම් මනසිංගන මේ වගේ ප්‍රීති සුක ගටාව සමඳ භහාවනාස්වරූපයා මනොඉන්ද්‍රිය අරාු නිකමනිකං එහැ කණනාදය පීදිසකේ නව මනුසේකුට එතන දේන කාමාවචර මට්ට මේ අකුසලයා. ඒවාගේ ද වන්දනාගමන් එතනින්ගියම දන්දීම් සිල්රැකීම් පුද පූජා ඔයා කාගම්වනුව කරනකොටත් තියෙනවා මේ ප්‍රීතිසුකයකක් ගතයික කාමාවච කුසලයයි. නමුත් ඒ එකක් කොහන මේ කියන්නේ ඒ කිසි දෙයක් නැතුව. ඇහැ කණවා ඉතායක් නැතුව. හයින් දැන අරමුණක් ගැනයි මේ කායගතා සතිය කියන්නේ. එමනතු මේ අනික්ව කලවන් කරන්න අන්ඩ පමිත. එතන තමම් මුලාවට පත් වෙනවා දැන් තුන්වෙනි අවස්ථාව බුදුහාමුදුර පෙන්නන්නේ එතන තියන ගන්නටික ගත්තොත් දැන් ගිතක්කනය විචාරණය ප්‍රීතිනය සුක එකක් ගත හැබැ සුගවේදනාව තියෙන හින්දා අපිට භවනාගන්න ගෙනාට මේකත්නේ තමන්ට වටින දෙයක් බවට හැර නොයිබීම. තමන් පිරිහුණ කියලා රැවට අවස්ථාවක් වෙන්න එච්චර. න අ ප්‍රීතිය තිවිච්චි අවස්ථාව තර තමන්ට වටින්නෑගිලක් තේනීමක් වෙනවා මුලදී. සුළුවෙන් හෝ නොමග යන්න පුළුවන් අවත්තාව. මකද ඉස්සර විලපිරෙන උපනාව තියෙන තැන තිබුණැබුණේ ප්‍රීතිය අයි සුභයා දෙකු තිබුණා මෙ තුගෙන තැහ. ප්‍රීතිය නෑ සුකය තියෙනවා. ඒ දෙකම නැති තැනට වැඩිය හොඳ. නමු ප්‍රීතිය නෑ මෙතන සුකය තියෙනවා. ඒක උපමාගරන්නවා අර සාමාන්‍ය වෙල්ලක තියෙන නෙලුම් පොහොට්තුුවක් වගේ කියලා නිලුම් පොහොටතුුව හැබැයි නෙලුම් මලක් බවට හැරිල්ල නැතුව වතුරේ යටතියෙන. නෙලුම් මලවෙන්නේ පොහොට්තුව දිය උඩට නවා. දිය උඩ තමයි පිපෙන්න්නේ. දැ පොහොට්තුුව කියන එක තියන්නේ. ඇවාතුරුමටමට යටමයි දැ මේ නිෙලුම් පොහොට්ටුවක් ගත්තොත් ඒ නිෙලුම් පොහොට්ටුව හැමවිටම ඒ පොහොට්ටුවඒ පිට පැත්ත වතුරෙන් තෙත්වෙලා තියන්නේ වතුරේක ඉස්පර්ශයල් ලබලකන් තැම්බලන්න ඉස්සෙල්ලා මුළුවිල අර්ගන්නවා දැන් බුදුහාන්දුරූපමාවට ගන්නේ විලේ තියන නිලුම් පොහොට්ටුවක් එතකොට මුළුවිල ම හා විසාාල රූපයක් නැහනම් වස්තුවා නිලුම් පොහොත්තුව ඒ දේ තියෙන අන්සුමාත්‍රයක් දැන්මෙන්මීවත් මේ බුද්ධ උපමාවල මේවත් සලකාවලන්න ඕන දේවල් එතකට ඒ කියන්නේ කායික අරමුණ දැන්තේරෙන්නේ අර මුඩු සරීරයේම යනවනිම තමන්ට තේරෙන්නේ එක තැනැක හැමවෙලේම එක තැනක එකප දේශයක කඩින් කඩ ඇතියෙන ධාත ගුණයක් මේ ධාතගුණේ හැමැයි කියනවාර ලිින් ගැටිඉන්න දැන් ඒ හින්ද මෙතන සුකයක් තියෙනවා දැන්නට පීතියක් නන්නේ. එකයි නිලුම් පොහොට්ටුවට උපමා කර එ මුළු විලට උපමානෝ කරන්න මේ කොටස මුළු කයේ එක සැරේ දැනෙන් නෑ කියන එක දැනන්න තැන් සීමාව නවා කියන්නේ. ඒ හැබැයි නොනොවත්තා දැනෙනවා. දැන් මේවා මට්ට මට එන කොට භාවනාවේ මේ ගුණිය හැබැයි කමටහන වඩන කොටත් තියෙනවා වෙන වැඩකරන්න කොටත් තියෙනවා. එකන කායික ක්‍රියා කරන්න කොටත් තියෙනවා සමයට බනාහන කොටත් තියෙනවා වෙන වෙන පින්කංකරන්න කොටත් තියෙනවා ගෙදර දුරයේ වැඩ කන්න කොටත් තියෙනවා. මේ මේක සුකයක් තියෙනෙ හිද කමන්ටත් වටිනවා. හැබැ ට්‍රීතිය නැතිහින්දා නොවටනාකාමකත් තියවා. ඉස්සරට තරම් හොඳ නෑග කියලත් තේරෙන. නමුත් මෙතන ප්‍රබලයි දැමු දහාමුදුරුවෝ අවබෝධ කරගන තියන් අර පිීතිය තියන තැනට වැඩිය මෙතන උසස් ගුණා කායි ගතර සතිය දියුණු පස්සන සමාජිය දියුණ මේ සමාදිය ගැනයි කියන්නේ ඉළඟට අවසානවස්තාවට එනවා. මේ අවස්ථාව නං කාටව හොඳ නෑ එතන තියන්නේ දැ වේදනාවලින් තමන් කැමතිකක් වන්නේ. තමන්ට මූසල වේදනාසරූපයක් කායිකරමුණින් එන්නේ. ඒක තමයි උපෙක්කා මේකට හොරුවන එක තමයි කමටහානය බහුලී කත කිරීමෙන් කරන්නේ. අපිට උපත්තියෙන් මේ උපෙක්කා වේදනාවේ වටිනාකමත්තේරුන් නැතුනාට දිනපතා ගොලටදල දන්න හරටගේ ෝඩය වගේ පුහුණ කරන්න කියලා මේ පුහුණ කරන්න කියලලා උපද දෙන්නේ යයි. මේ පුහුණ පුහුණ වෙන්න මේ උපෙක්කාවේ දනාව වටින දෙයක් බවට පුහුණුවෙන් විතරයි ශාවකයාට අවබෝධවෙන්න. එතකට කවුරහනි ශාවකයෙක් ඉන්නවානම් මීට පෙර මේ ජීවිතේම දැ අර කොන් අංහා හාමුදුරුව වගේ. උපෙක්කාවේදනාවේ වටිනාකම සමඳ භාවනාවද වුණ කරලා සමත සමාධියයේ හතරෙන්දයාන මට්ටම ලබා ගැන තිබුණනං එයාටමා සමත සමාධී ගුණේ ඉන්ඩ පුළුවන් වෙන්නේ උපෙක්කාවේදනා අවබෝධ කර එවැනි කෙනකුට කායිකාරමුණේ මේ වේදනාවොත් අරර අවබෝධය මෙතැන්දි වැඩක මේ විින්වතුන්ට එහෙම යාවක්වත් ලැබෙන් ඩෝන මංගේ වගේ උසස් කෙනෙක් කියලා හිතන එකත් තමන් පිරිහෙන්ඩි හේතුවක් වෙන. එක නිසාවින් බුදුහාන්දුරන්ගේ උපදෙස මේ බහුලි ගත කරන්න බහුලි ගතගන්නකොට අර ආයිකාරමුණේ උපෙක්කාවේදනාව වටිනා දෙයක් බවට අවබෝධ වෙනවා. මේකට දීලදන උපමාවත් වෙනස්. මෙච්චරලා බුදුහාන්දුරුව ඔය කියන ගුණ ටික කායගතා හතියේ තියන වේදනාසරූපය විතක්ක විචාර ප්‍රීත් සුක එකක් ගතාටික විස්තරක රඩ භාවිතා කරේ හැම විටම වතුරු. වතුරු සම්බන්ධ කරගත්ත උපමා තුනත් තමයි මුුණින්දුන්නේ. ස්තකොට ඒ වතුරෝලට තමයි අර විතක්ක විචාර ්‍රීත්සුක එකක්ගතා කියන ධර්මතාටික ගැලපුුණේ. ඒය වතුර අන්තර් ගතයත් එක්ක තියෙන රූපයකට තමයි ශරීරකොටස නැත්තන් ධාතු ගුණ දැනන ශරීරකොටස උපමා කරේ. දැන් මෙතනින් පස්සෙමි උපෙක්කා අයකක් ගතාග වතුරෙන් ගොඩ දෙයක් වගේ. වතුර එක්ක සම්බන්ධයක් නෑ බුදහාදු රඋපමා කරන්නේ මංගිය පෝයදී පැදිලි කරා, ඉතා සිනිද්දෝ සුදු රෙද්දා. හරි ද්ලයෙක් ඉඳගන ඉඳගන්න නැම් ඉන්න ඉරියව්ුවේ ඉඳලා ඔලුුවේ ඉඳලා දෙපතුල දක්වා වහගත්තු. ඒ රෙද්දේ තියනසිදුකම අනුව තමන්ගේ බාහිර කොටස ඉස් පර්සවෙන්න. ය බාහිරොටස එතකට සුදුරෙද්ද ගැවි්චි නැති තනක් හොයාගන්නඩ බැරවය නොවා සුදුරෙද්දේ සිනිදුකම වැඩිනා. එකන හැමතැනු නැමෙන්න්ඩ පුළුවන් සිනිද බරා අඩු ප්‍රෙද්දක් වුණු. දැන් මෙඩ මේ වගේලු කාලයක් වහ වනා කරලා පුරුදු වෙන ශ්‍රාවකයාට අර උපික්කා වේදනාවේ වටිනාකම තේරෙන්ඩ තේරෙන්ඩ ඒ කයින්ගෙන අරමුණ අර සුදුරෙද්දට උපමා කරන. ත සුදුරෙද්ද දාන්න කයේ අ්‍යන්තරයේ කවදාවත් මේ රෙද්ද පෙරෙව්වට දැන් ඔලුව ස්මුදුනේ ගැවැෙන්ඩ පුළුවන් ත්‍රයෙද්ද ඔේ ඔළුවේ ඇතුළට ඉස්පර්සයක් දැනන්නේ. එවගේ කොන්ද ගැවඩ පුළුවන් ග්‍රෙද්දවා මේ පෙරෝගණ ඉන්නවන හොන්ද ඇතුළට බඩ ඇතුළට දැනෙන්ඩ බෑ. දැන් කකුල පිට බැත්තේ හමට මේක දැනෙන්ට පුළුවන් ප්‍රෙද්ධී ස් පර්සවෙලා කකුල ඇතුළි මස් පිඩුවලට දැනින්ඩ බෑ. දිමින්න මේම වැදගත්තේ නොම මේ මාවලදඉන්න ල මද පිරිසුදුද දුහඳරන්ගේ ධර්මය හැමවෙල්ලේීම උපමාත් විදිියයි එහනම් මෙතරමින් සුදුරෙද්දක් අර්ගනතයන ඉසල්ලගත්තේ වතුර දැන් මේක ැරෙද්දත් පොරොගත්තම සරීරයේ ඉස්පර්සයන්නේ පිට පැත් එහනම් මෙතන දැන්තන් සරීරයම උපෙක්කා වේදනත් එක්ක තේරෙන්නේ අර විතක්ක විචාර පිීති සුපේ ගක්ගතා කියන කාරණා පහහෝ ඒවගේම පීති සුග එකක්ගතා කියන කාරණා තුන හෝ සුග එකක්ගතා කියන කාරණය එ ශරීරයේ අභ්‍යන්තරයත් එකත් සම්බන්ධයක් තිබුණා දැන් ශරීරයේ ධාතු සවරෝපයක් විදිට තේරෙන්නේ තමන්ගේ අභ්‍යන්තර කය නෙවී. මේ කයම් පිට දැන් සුදුරෙද්ධ තියන කයම් පිට නමුත් කය නෙවේ කියන්න අත්ද හැන්නේ මෙම ්‍රයෝගකතැන් ගත්තත් නැ අත තේරෙනවා ඒ අතම තමයි තමන්ගේ නමුත් අතේ අභ්‍යන්තරය මස්පිඩුලේ නහර නෙමේ තේරෙන්නේ අතේරයන්න එකට කියනවාමකක්ද සීමාව සීමාව තේරෙන්නේ දැ මෙන්න මේ ගුණේ මෙතන සුකවේදනාවනය මෙහම දරන්න කොට කුරහරි ැන් මෙතන රදින්නේ කකාරත් වරදදින්නේ කගුරා කාටත්වරදින්නවා. මේ සුකවේදනාව හෝ ප්‍රීතිය නැතිහින්දා තමන්ට මේක නීරස. නමුත් බුදුහාමුදු රෝප දෙස දෙන්නේ තවතවත් ඒකමෝ වඩන්ද. එතකොට අර සුකවේදනාවට ඇලීම අඩු කරලා ්‍රීතියට ඇලීම අඩු කරලා එය තවතව දියුණුවෙනකොට මෙන්න මේ ඔක්කෙක්කා වේදනාවේ වටිනාකාාව අවෝධ වෙන. මෙන් මේ උපෙක්කා වේදනාවේ වටිනාකම එක්ක තමයි අවසාන බොෝද්ධන්ගේ ගුණ තියෙන්න්නේ. උපෙක්කා සම්බෝද්ධන්ගේ. එතකොට දැන් ප්‍රීතිය කියනේ තියන තැනක සම්පපුහර්ණ වෙලා නෑ උපෙක්කා සම්බෝජ්ජන්ගේ. එවනාට මේ භාවනා මෙහිම කරන වඩන කොට කාටුව උපෙක්කාවේදනාව කායිකාරමුණින් ආව කියෙලායික ස්ථාවර වෙන්නේ නෑ. නැවත අ කාහිකාරමුණුවල මුල්ල වගේම විතක්ක වෙච්චාර ප්‍රීති සුකයගක්ගතා ගෙන්න්න කාරණාව පහත්වේ න සුකව සුප එකක්ගතා කියන එක ප්‍රීති සුකයගක්ගතා කියන කාරණාමවැෑ දෝලනයක් තමයි හැමවිටම තින්. ගැන්නේ ආයිකාරමුණ පහුුවෙන්ඩ පහුවෙන්ද සාමාන්‍ය කොච්චර එහාට භාවනාකරගන ගියත්. උපත්ති ස්වරූපයේ තියෙන මස්සට ලේ තේරෙන කයත්තේයෙනවා එතකට. ය ගතා සතියන්නේෑ අපිට ඊට අමතරව භහවනා කරන්න අවස්තාවෙන් නැති අවස්ථාව ඉතක්ක විචාර ප්‍රතිසුකය එකක් ගතා එක් අරදේ ආනසරූපය නිවරණ යට පත් ච්චිස රූපයත්තේ නොවා එකත් හැමදාම ස්ථාවර වෙන්න වෙනස් එන්න පුළුවන් ඒ වගේම සුකය එකක්ගත ප්‍රීතිසුකයකක්ගතා තියෙන්න අරමුණුත්තයට නොදා සුසරූපයක් විදිහට ඒකත් තියෙන් ඇතුව ඒකෙන් මාරුවෙන්න පුළුවන් හිට වැඩි ඉහලඹුණියකට ඒ සුක එකක් ගතා එක ඒවගේ තවමාරුෙන්ඩ පුළුවන් අ අවසාන ගුණයට උපෙක්කා එකක්ගතා එක් එක හින්දා මේ පහටම හටය අපි පත්තිස්වරූපයේ දයන එක හැම දාම භාවනාාවන්නත් නතරගරපු හැටියි ලැබෙන එක අ භභාවනා පුහුණුවෙන්කාය ගතර හතය දියුණුවෙන් ලැබෙනවා ඇතවට කාරණා හතරා මේ හතරත් දෝලනය වෙනවා උපෙක්කාවේදන අප උපත්තියෙන් මූසල හිද උපෙක්කා වේදනාව මූසල්ස්වරූපයක් අපිට තේරෙන් නිසාාවෙන් ඒක තියෙන වෙලාවේදී අපිට සුයක් දැනෙනවා ඒක නැතිවෙලා අපේ කායගතා සතිය දරුවල වුණම් මක දෙතකොට තියනෙ සුග එකක් ගතා නමුත් කායගතා සතිය ප්‍රබල තැනතිගෙන්නේ උපෙක්කා එකක්ගතා. ඉතින් දැ මේ හතරේ දෝල්නයවීමෙන් තමයි ඉදිරි භාවනාව ගිෙනියන් ඒ දෝලනයවීමෙන් ඒ බහොලිකතවීමේ ප්‍රතිඵලයක් ජීට තමයි කයෙන්ග අරමුණේ උපෙකායකක්ගතාව වටින දෙයක් බවට කරන ම ශ්‍රාවකයාට අවබෝධය වෙන්නේ යමටික ඔක්කොම සමාධි සිතෂාවයි. එන අපිට ඉදිරිෝති පැහදිි කරන්නතිය නොම කයගත සතු ත්‍රයේ ඉගාර්මේ ප්‍රක්්ඥාස්වරූපයේ ඒවාගේෙනතු උදාහන්න දීලතියවා ඒවාගේම දැන් අපි තවදයක් තියෙනවා බුදුහාන්දුරෝ මේ සූත්‍රය පැහැදිලි කරනකොට එදා ශාවකයෝ සමත භාවනය ලබල තිබුණ ඇත්තටම ඔය විශේෂ ගුණ ටිකක් මනුත්සත්යේ ඉත්මෝකු ගුණ ටිකඒ පනිච අවිඥා අශ්්‍ර සමාපත්ති ඔයදයේ ගුණ එ සමුත භාවනාවත් මේ කරපු පමණින් ලැබෙනේ වනවේ හොඳ ගුරුවරු යටතේ අනාධිමට් කාලයක පුරුදු කරලා. නාදිමත් කාලයකකි ව්වාම වාර්තමහනයේ මේ වගේ ගුණ ගන්නේ ඉරිසිවරු ඉන්නවා ඒගොල්ලොගේ පෙරජීවිත වලත් මෙම පුරුදු කරලාත් තියෙන හින්න ගන්නවා මිසාක් මේ හහම්ෙන් භහමන අපට ගරගෙනනල බාගත්ත ඒවා කියලා නං ඉටහ කරන්න බයි. එක නිතාවෙන් ය ඉස්සහට පසුව කියන දේවල් පසුව විස්තර කරන්න දැ. නාගතේ පැහැදිි කරන දේවල්ලල ඔය ගොල්ලන්ට වැදගත් දේ ඔය ගොල්ලට ආවේනික ඔයගොල්ලන්ට තේරෙන්න මට්ට මේ ගුණටික විතරහ මංකියන්ඩ නවා අරදේවල් මටක් ලැබු නකිල්ලා රඟ පා්ඩි යනකි එක තමන්ට මේ කරණ බාවනාවත් කිරිහීමට උදව්වෙනවා ද නොමක යන්ඩ උදව්වෙනවා නමුත් බුදුහන්දුරුව මේ සුත්‍රදී දේශනා කරනවා සමස සමාධියෙන් යමෙක් මොනවද ලබාගත්. සම භාමනායි ලෝකෝත්තර දේවල් ලැබෙන්න්න සමති භාවන ලෞකි කොල්ල බාගත්ත සියල්ලුම දේවල් මේ කායගතා සතියනු ලැබෙන්ඩ පුළුවන් කියලා ඒදැ ඔගොල් හ ඉගෙන ගන්න ඕන ධර්මය මං මේන ප වැඩියෙන් පැහැදිරි කරන්න නැතිකේවල් යගොල්ලන්ට ලැබනා කියලා රැවටෙන්ඩ එපා කියල. ඒගතමන්ගේ ඔය කරගන යන පුහුණුවත් අසාර්ථක වෙන දෙයක් වෙන. ගකද මේ ව ැබෙන්න්න පුළුවන්ගකි වට ුදහාන්ද්‍රරෝ ඒවගැන පරිනත භාවයක් සමස සමාධයෙන් ලබක අය ඒකට පත්තෙන්ටකායගතා හතිේ නුත් පුළුවන්ගෙන එක කාාර්තයම නැත්නං මේවා ගැන ඉස්සර තමන්ග ජීවිතවල දැන්ධාරණයක්ක දට ද රූපාාවචරදයානලාබිය කවෙලා ඉස්සර ඉදලා මැටලගිහිදලා එයාට මේ ඒ ගුණය හින්දා මෙතන මේ කයිගත හති වැඩන්නම අර වගේ ගුණ ලැබෙන්න්න පුුවන්. එහම තමම් මේකට සුදුස්සෙක් කියලලා අන්සුමාත්‍රයක්ක්වා හිතන එක තමන්ට ලපුහානියක් බවට හැරෙන්න්න පුලුවන්. එක නිසාවෙන් ඒ කොටස් ගැනම් වැඩී පැහදිලි කරන්නේ. නමුත් ඔයගොලන්ට තේරන්න. ඔය භාවනාවෙන් තමන්ගේ මට්ටමට තේරන්න හැම කොටසක් ගැනම පැහැදිි කරන්න බලාපොත්වයෙනවා මොකද බුදු හාමුදුරන්ට අවසානයේ වටිනාමදේ ය සමඳමභහාවනාමේ ලැබිච්චි පංචාභික්ඥාාවෝ අෂ්ට සමාපත්ති නෙවෙේ. ඒව නෙවෙයි මේ විපස්සනා සමාධයේ ගුණ ලෝකෝත්තර ප්‍රඥාවයි. තකට ඒ ලෝකෝත්තර ප්‍රඥ්ඥාව ගැන පැහැදිරිි කරපුටික සතිපට්ඨාන සූත්‍රයේ තියනවා එනම් මේ කායගතරහතු සූත්‍රයේ බුදුහාමුදුරෝ මෙහම පැාජය කරන්නේ එදා හිටිය ශ්‍රාවෝකයව සමහරවයට මේ සමත්ව සමාධිය විතර ප්‍රබල නෑ විපස්සනාව සමාධිය කියන මතවාදයේ බහුතරේ ඉන්ඩ ඇති. ඒක වැරදි කියන්න තමයි මේ සඋත්‍රයේ දේශනා කරලාතියන්න. අහිතන්නේ දැන් තමන්ගේ භාවනාව තමන් පුහුණු කරපු දේවල් වලත් මේ බුදු හාමුදුරුව පෙන්නන ගුණ සනිකෝ ඇති වෙලා සනිකෝ නැතිවෙනවාගේ ල හඳුනගණ්ඩ තමන්ට හැකියාවතියෙන්ව නම් ඒ හැක් ජාවත් තමන්ගේ. රග පුහුහො ර්ක කරගණන්නඩ දවක් වෙනවා ඉතින් ධර්මකාරණා ඉගෙන ගන්නකොට තියනවා සියතමයි තමා තුළි මද්‍යාමාන මෙහෙම ගුණ තියනවා යන එක තමන්ටම පත්යක්ෂ වෙන එක මේක හැබැයි මෙතැ දි මටක තියාගන්න මේ සියලු ගුණ සමාජ සිික්ෂාව තුළ තියෙන ගුණයි. මේ ප්‍රඥාශක්ෂාවනෙවී ප්‍රඥාශික්ෂාව තුළ මේ ස උත්‍රයේදී පැහැදිි කරන්නේ එක කරුණයි ඒ කරන. අනාගතයේ අපිට පැහැදිි කරගන්න පුළුවන් හැබැයි මෙතන කෙටීම් පැහැදිලි කර තියන්නේ සතිපට්ට අන්න සූත්‍රේ තමයි මේ කායගතර සතියේ ප්‍රඥාව ගැන ඉතින් ශ්‍රාවකෙකුට ලේසිය එෙන්ම දැනගන්න පුළුවන් ධර්ම කාරණනාටික තියෙන අපි ඒවත් එක්ක කලවන් කර ගැන ඒ සූත්‍රේත් තියෙන ධර්මකාරණයෙක්ක ඒ අවස්ථාව අනාගතයේ පැහැදිි කරන්න බලාපොරොත්තු වෙනවා දෑ අද දවස ඇත්තටම මේ මූලිකෝ දේශනාව ආරම්භ කරන්න මිනිතුකු්‍රීපයක් පමාාවනා නමුත් දැන් අලුද් දෙයක් නෙවේ අද දවසෙත් පැදිලි කරේ. ගිය පෝවයට පැහැදිලි කරපු ධර්මකාරණ නැමත නැවත මතක් කිරීම ඉතිින් තමන්ගරන්න භාවනාව තුළ ලැබෙන ගුණටිකයි මේ කියන්නේ එහම නැතුව තමන් හිතල ඉගෙන ගන ලබාගන්න පුළුවන් එකක්වත්. බනාහල ලබාගන්න පුළුවන එකක්වත් ආමිසක පින්කාන්කරලු ලබා ගන්න පුුවන් එකක්වත්. ඒවගේ සමත භාවනා වඩලා ලබා ගණ්ඩ පුළුවන් එකක්වත් නෙවෙීමේ කියන්නේ. එක හින්ද තමන් කරගන යන භාවනා තවදුවටත් සාර්ථ කර ගණ්ඩ හැම දෙනාම ිෂ්ඨාන කරගන්ඩ ඒ සඳහාම කැපවෙන්ඩ ඒඇැපවීම තුළ ලැබෙන්ඩ් පුළුවන් ගුණ නැත්න දැනටම ලබිච්චි ගුණ ටික් ගැන තමයි අපි මේ කතා කරේ. එය හැම දෙෙනටම ඒ කරගණ යන පුහුව සාර්තථකර ගණ්ඩ තව තරවශක්ති දහිරි ලැබේවා කියෙන පාර්තනාවන්. අද දේශන අවසාන කරනවා අද දවසයේ ප්‍රශනසා ගච්චාව එක හමාරට පමණ එනඳ දෙකට පවත්වපේ එක එක හමාරට පම පවත්තන්න බලාපොරොත්තුව වෙනවා ඉතිං හැම දෙනාටම තිරුවන් සරඩ භාර්තනා කරමින් අන්ශසන අවසාාන කරනවා තිරුවන්සන්න.